අපි අද කතා කරන්නේ මේ රංජිත් රාමනායක ගැන. මොකද රංජිත් රාමනායකට අධිකරණ තීන්දුව දුන්නේ මේක ඇතුලේ. ඔව්. මේ උසාවියෙන් තමයි දුන්නේ. මහ වරදක් කළා නෙමෙයිනේ මේ කට වරද්ද ගත්තයි කියලානේ. කන්ටෙම්ප්ට් ඔෆ් කෝට් කියලා. ඔව්. ඒ කියන්නේ මේ ස්ලිප් ෆෝ ද ටන්. ඔව්. කට වරදීම නේකෝත් හරිනේ. ඒ හොඳන්නේ. ස්ලිප් ඔෆ් ද ටන්. ස්ලිප් ඔෆ් ද ටන්. ඒ වගේ ඒ කියන්නේ කට වරදීමක් නිසා. හැබැයි ලෝක ඉතිහාසයේ ඔය වගේ නඩු තීන්දුවලදී මහ ලොකු වරදවල් හැටියට ඔවා දකින්නේ ඉන්දියාවේ දුන්නේ ඉතාමත් ඉන්දියානු රුපියලයි ගෙව්වේ අරුන්දති රෝයිට. ඉතින් හැබැයි රංජන්ට අපිට දඬුවම ගැන කියන්න බෑ. විශාල දඬුවමක් දුන්නේ. ඒක අධිකරණයේ තියෙන තත්වයන් අනුව ඒකට කොච්චරක්ද කියන එක නීති පොතේ නෑ දඬුවම මොකද්ද කියලා. කොහොම හරි දැන් රංජන්ට නිදහසක් දෙනවා කියනවා. ඔව් දැන් නිදහසක් දෙනවා කියලා ඔක්කොම පේපර්ස් ඉඳන් දැසි ඔක්කොම කියලා කිව්වා. දැන් ලබන සුමානෙ මේ වෙනවා කියලා දැන් ඒ කියලා දැන් සුමාන දෙකකටත් වැඩි. වැඩි. ඔව් තාම නම් ඉතින් මේවා එකක් නෑ. ඔක්කොම මේ ડોකියුමන්ට්ස් එහෙම ඔක්කොම දැසි කියලා. මම කියන්නේ ටික තමයි රන්නිල්ට මම කියන්නේ ඒක තමයි මෙන්න මේ රංජන් වෙලියට දාන්න. ඔයිට වඩා කැත විදිහට උසාවියට අපහාස කරා. ඥානසාර එයා එළියට ගත්තා. මොකද එයා සිවුරුවැන්දකින් හිටපු හින්දා එයා සිවුරුවැන්දකින් මේවා මේ මං හිතන්නේ රනිල් වත් කල්පනා කරලා බලන්න වාට කිසිම දෙයක් වචනේ කිව්වත් රනිල් වාට කිසිම දෙයක් කියලා නැහැ. මිස්ටර් ක්ලීන් කිව්වේ රනිල්. ඔව් ඇත්ත වශයෙන්ම මේ රන්ජන් කිව්වේ මිස්ටර් ක්ලීන් කියලා තමයි. ඒ ඉතින් ඒකේ හින්දා ඔයා ටික මේක ගැන කල්පනා කරලා බලලා ඒ මිනිස්යාට නිමරලා නෙවෙයි ස්ලිප් ඔෆ් ද ටං හරි සෝයි වාට් ඒක ගැන ටිකක් කල්පනා කරලා මම කියන්නේ රංජන් මොකද මේ මිනිස්සු මේ ලංකාවේ ඉන්න මිනිස්සු ඔක්කොම බලාගෙන ඉන්නේ රංජන් එළියට එන්න දවස. මොකද රංජන් කචල් බචල් වලට යන මිනිහෙක් නෙවෙයි, ගෝරියා උචන මිනිහෙක් නෙවෙයි, මිනිස්සු කුලප්පු කරන මිනිහෙක් නෙවෙයි. බොහොම සාධාරණ මිනිස්සු අතර ජීවත් වෙන මිනිස්සෙක් තමයි රංජන්. හැබැයි රංජන් නිදහස් කරොත් මේගොල්ලන්ට බයක් තියෙනවා. රංජන් තවත් අරගල කරයිද මොනවාන් දෙයක් කරයිද කියන එක මිනිස්සුගේ බය තියෙනවා. පාර්ලිමේන්තු මිනිස්සු මිනිස්සු හරි කැමති රංජන් එනවා නම් පාර්ලිමේන්තු ඉන්නේ 70 ලොකු බයක් තියෙනවා. ඇයි රංජන් කිව්වනේ යාළුවෝ මුන් යාළුවෝ මල්ලි කියලා. ඔව් ඒ නිසා. ඔව් ඒ නිසාද දන්නේ නැහැ. යාළුවෝ මල්ලි වුණාට මේ 225ම හොරු කියලා කිව්වනේ. ඔව් ඒකින්ද මම කියන්නේ මෙන්න මේකයි විජේදාස රාජපක්ෂටයි රනිල්ටයි මේක ටිකක් කන්සිඩර් කරලා මෙයා ඉක්මනට එළියට ගන්න. මෙයා මේ මොනවද මිනිසුන්ව කුලප්පු කරන මිනිසෙක් නෙවෙයි. ආ මිනිස්සු අතර ජීවත් වෙන බොහොම ලස්සන ජීවත් වෙන මිනිස්සු. සාමාන්‍ය ජීවිතයක් ගත කරන සාමාන්‍ය ගෙදර ඉන්නේ. ඉතින් යාට ඉන්නවත් යා ගැට් දොරක් නැහැ නේ. යාට ගැට් දොරක් නැහැ. අපි කියන්නේ මහ පොළවේ පය ගහලා ජීවත් වෙන මිනිහෙක් කියලා. ඔව් අනිවාර්යෙන් බලන්නකෝ. යා මම කියන්නේ ඔයා බලන්න යාට නිදහස ලැබපු දවසට මේ ලංකාවේ මිනිස්සු සතුට වෙන තරම. අන්න ඒක ඉඳලා මම රංජන් රාමනායකගේ චිත්‍රපට ජීවිතය ගත්තොත් ඔහු කරපු නිර්මාණයක් තමයි වන් ෂොට් වන් චිත්‍රපටය. ඒකේ අර ඔහුව අර ජේසුස් වහන්සේ විදිහට කුරුසේ ඇන ගහලා ඒ චිත්‍රපටිය දුවනවා. ඒ හරි කතෝලිකෙක් විදිහට ඒක මොකද ඒක දකින්නේ. ඒක ඉතල මේවා වෙන එකක් නොකරපු වරදකට නේ මේ ජේසුස් වහන්සේ දඬුවම් දෙන්නේ. අනේ ඒකම තමයි නොකරපු වරදකට. ඒකම තමයි. දැන් මේ කියන්නේ ස්ට්‍රිප් ඔෆ් තරම් ඕක මහා ලොකු මිනිමරු මෙයාගේ මිනිමරුව 4 එක සැරේට එළියට දැම්මන මේකත් වරදක්. මේකත් වරදක්. හැබැයි කල් දානවා. මේක වැඩි වෙලා තියෙන්නේ දැන් ඔන්න මේ ගීසුමානේ කිව්ගේ මාසේ රංජන රනිල් කිව්වා. ආ අගමැති වෙච්ච ගමම කිව්වා ඔන්න රංජන නිදහස් කරනවා කියලා. ඊට පස්සේ ජනාධිපති වෙච්ච ගමම කිව්වා ඔන්න රංජන නිදහස් කරනවා කියලා. ඔන්න පේපර් සැරියයි කියනවා. ඔව්. මට මතකයි ජීනාච්චි බලන්න ගියා නේද? අන් ගියාම කිව්වා ඔක්කොම පේපර්ස් දැස් කියලා. මටත් කිව්වේ ඒක තමයි. ඔව්. ඉතින් ඒකින්ද මම විශ්වාස කරනවා රනිල් මේ ගැන ටිකක් කල්පනා කරලා මේ මිනිස්යාව එළියට දායි කියලා. ඔයා කරන ලොකුම දේ තමයි මේ මිනිස්යාව කිසිම කෙනෙකුට කරදරයක් නැති මිනිස්සු. මන්ත්‍රීවරු චිත්‍රපටිය බලලා තියෙන වන් ෂොට් වන්. ඒකේ අර දූෂිත දේශපාලවචන්ට ගහනවා. අර ගාලු කොටුවේ ගාව ගහනවා. චූ යනකම් ගහනවා. ඉතින් ඒ වගේ නිසා මේ දේශපාලකයෝ මේ රංජන්ගේ ඇත්ත ජීවිතේ සහ සිනමා ජීවිතේ දෙකම එකයිනේ. එක වුණාම ඇත්තම ජීවිතෙත් ඒක තමයි. වන් ෂොට් වන් තමයි. වන් ෂොට් වන් තමයි. ඒක වශයෙන්. ඔව්. ඒ නිසා මුන් බයයි. ඒ කියන්නේ ඔබලා බය වෙන්න දෙයක් නැහැ. මේ රංජන් රාමනායක කියන්නේ යුක්තියට නීතියට හිසනමන කෙනෙක්. ඒ නිසා වහම නිදහස් කරන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. අවසන් වශයෙන් කියන්නේ මම හිතනවා අඩු ගන්න මේ මාසෙවත් මේ මිනිස්සුව එළියට දායි කියලා. ඔව්. එහෙනම් ඉතින් අපි සෑමගේ ප්‍රාර්ථනාව මේ අධිකරණයෙන් තමයි අධිකරණයෙන් තමයි රංජන්ව
Hari ini, aku lihat, ini bumi ini dalam tamai. Namun, ini bumi yang kau ini dalam tamai. Api Ranjan, ini dah satu peraturan. Ini bumi yang kau ini dalam tamai. Tamai, sangkir ini dalam tamai. Api mereka tak akan ini.